ජාතික දින සැබරු මුලට එක්වමින් අගරතුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පළකලා අදහස් වෙතයි දැන් අවධානය. අද අපිට අවශ්‍ය වෙන්නේ එක ආණ්ඩුවක් ගන්නා තීරණ අනිත් ආණ්ඩුව බලයට ආවට පස්සේ ඒ සියල්ලම වෙනස් කරලා තවත් දේවල් කරන්න යන එක නෙවෙයි. පොදුවේ සෑම දේශපාලන පක්ෂයකම නායකයෝ ඒ වගේම ආගමික නායකයෝ එකතු වෙලා මේ රට ශ්‍රී ලංකාව කියන්නේ මොකක්ද? කොයි වගේ රටක්ද මේක? ඒ වගේම කොයි වගේ රටක්ද මේ රට විය යුත්තේ කියන තැන ගැන අධ්‍යයනය කරලා යම් ආකාරයක ජාතික ප්‍රතිපත්තියක් සකස් කරගෙන ඒ ප්‍රතිපත්තියට අනුව පත්වන ඕනෑම රජයක් ඒ ප්‍රතිපත්තියේ මූලික සිද්ධාන්ත ආරක්ෂා කරමින් ඉදිරියට යන ගමනක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ වැඩියෙන්. ඒ නිසා එක පක්ෂයක් සහ අනිත් පක්ෂයක් තමන්ගේ පක්ෂය ගැන හිතනවට වැඩිය රට ගැන හිතන්නට පුරුදු වෙන එක වැදගත් කියලා මම විශ්වාස කරනවා. බලන්න උතුරු නැගෙනහිර ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නය තාම निराකරණය වෙලා නැහැ. ඒ නිසා තමයි මේ ව්‍යවස්ථාවලින් මේක निराකරණය කරන්නට පුළුවන් කියලා හිතාගෙන ඒ මාර්ගයේ යන්නට උත්සාහ කරන්නේ සමහරු. මේක ව්‍යවස්ථාවකින් හදන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේක හදවතින් හදන්නට තියෙන දෙයක්. අපේ මිනිසුන් නිදහස ලබාගෙන මේ යන ගමනේදී එක එක්කෙනාගෙන් විරසක වෙලා ඈත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ හදවත් සුව කිරීමේ ගමනක් අපි ආ යුතුයි. මම දන්න කාලයක ඉඳලා අපි කියනවා ශ්‍රී ලංකාව තුල සෑම පුරවැසියෙකුටම සිංහල සහ දෙමළ යන භාෂාවල් ඉගෙන ගන්නට කටයුතු සලස්සන්න කියලා. නමුත් අද වෙනතුරුත් මේ යුද්ධයක් අවසන් වෙලා ඉතාමත්ම භයානක කාල පරිච්ඡේදයක් හරහා පැමිණි අපි තවමත් ඉගෙනගෙන නැහැ අපේ දරුවන්ට දෙමළ සහ සිංහල යන භාෂා දෙකම උගන්වන පරිසරයක් ඇති කරන්න.